ගේ සමාන ගින්නක් නොමැත. දවේශය හා සමාන අපරාධයක් නොමැත. පංචස්කන්දය හා සමාන දුකක් නොමැත. නිවන් හා සමාන උතුම් සැපතක්ද නොමැත. සැදැහවතුනේ ඒ බපුද්ධ දේශනාවයි. එසේ නම් අදදවසේදී ඔබාප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ්‍ය රූපවාහිනයේ නිවන් මග ධර්මදේශනා මාලාවේ හත්වැනි ධර්මදේශනාව සිදු කිරීම සඳහා මෙහි වැඩම කළ පූචිපාද ඩුදුම්බර කාශ්්‍යප ෞරවනිය ස්වාමීන්ණණයන් වහන්සේ අපි ප්‍රථමයෙන් සාධනාදදී නමස්කාරපෝරක පිළිගනිමෝ සාධූ, සාධූ සාධෝ. මෙම ධර්මදේශනාව සඳහා සැදැහඇති දායකත්වය ලබාදනවා W.MD ගුණරත්න මහතා ඇතුළු පවුලේ පින්වත් පිරිස. එසේ නම් සැදහැවතුනි ධර්මස්්‍රවනයට පෙර තිසරන සහිත පංචසීලය සමාධන් වීම සඳහා අපි සැවම සාදුනාදද නමස්කාරපාටය කියමු. සාදුු සාදුු සාදෝ. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝතස්ස, භගවතු, අරහතුෝ සම්මා සම්බුද්ධස්ස, නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස, නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස, බුද්ධන් සරණංග්ඡාමි බුද්ධන් සරණංගච්ඡාාවි දම්මන් සරණංගඡාමි තම්මන් සරණංගච්ඡාමී සංගන් සරණංගඡාමි සංහන් සරණංග්ඡාාවි දුතියම්පි බුද්ධන් සරණංග්චාමි දුතිියපි බුද්ධන් සරණංගච්චාමී දුතියම්පි දම්මං සරණගචාමි දුති අපපි තම්මන් සරණංගච්චාාවී දතියම්පි සංග සරනගචාමි දතිපි සංගං සරණංගච්චාාවී තතියම්පි බුද්ධං සරණංග්චාමි තතියම්පි පුදහං සරණංග්චා තතියම්පි දම්මං සරනං ග්චහාමි තතියම්පි දම්බන් සරණංග්චා තතියම්පි සංගන් සරණංගච්චහාමිතතියම්පි සංගන් සරණංග්චා සරණගමනං සම්පුණන් ආමබන්ති පානාතිපාතාවේරමණී සික්කහාපදං සමාධයාමි පානාාතිපාතා වේරමණී සික්කාපදං සමාධයාම අලන්න අදානාවේරමනී සිකාපදං සමාධයාමි අදින්න ආදානාා වේරමණී සික්හාපදන් සමාධිය කාමේසු මෙච්චාචාරාවේරමනී සික්කහාපදන් සමාධයාමින්. කාමේසු මිච්චාචාරා වේරමණී සික්හාපදන් සමාධිය. ශවාදාවේරමනී සික්කහාපදන් සමාධයාමී උසාවාදා වේරමනී සික්හාපදන් සමාධිය. ්‍රාමේරය මජ්‍ය පමාදට්ටාන වේරමණී සික්කාාපදන්. සමාධයාමී සුරාමීරය මජ්‍යපමා දට්ඨානා වේරමණී සික්හපදන් සමාධයාමී කිසරණේන සද්ධින් පංචසීලං දම්මන් සාදුකං සුරක්්‍ය තංකත්වා පමාදේන සම්පාදී තබබන් ආමබන්තේ සාතුසාතුසාතු සමන්තා චක්කවාලේ සූවත්‍රාගච්චන්තු දේවතා. අදම්මංමනිරජස සුනන්තු සගමොක්කදං දම්ම සාවනකාලෝ අයං පදංතා දම්ම සබනකාලෝ අයං පදංතා දම්ම සවන කාලෝ අයං භදන්තාසාතුසාතුසාතු නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස සාතුසාතුු හතමෝච්ච භික්කවේ මිච්චාජීවෝ වනාලපනානේ මිත්ති කතා නිපේසි කතාලාබේනලාබං නිජිගී සනතායන් භික්කවේ මිච්චාජීවෝතිී සාතුසාතුසාතු හද බුද්ධි සම්පන්න පින්නත්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අුව ජීවිතය අපේ සන්තානය සකස් කරග්ඩෝනේ එම සකස්කරගන්නේ නැතුව ජීවත් වනොත් සසරජීවිතය නොඒෙකුත් භයානක තත්වයන් නොට මුණ පාන්්ඩ සිද් වෙනවා. ලෝකය නිර්මාණය වෙන ආකාරය ලෝකයේ සවභාධර්මය තුළ තියෙන නීති පද්ධතිය මෙහමුණත් මෙහම වෙනවා මෙහමුණත් හ වෙනවා කියලා අපිට නොතේරෙන නොපෙනෙන නොදැනෙන සියල්ල ඒ සහිතව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නය දන. එක විහ වෙලා එපදිලා එක පාට ඇතුව ඉපදිලා එක සැපඇතුවපදිලා එක බල ඇතුව ඉපදිලා එක එක විවිධ දෙමවපියන් අපිට උරුම වෙලා විවිධ සරිගර අපිට උරුම වෙලා ඒවා අපිට අවශ්‍යදිී වෙනස් කරගන්න පුළුවන්කමක් නෑ. ඒ උරුම වෙච්ච විදිහටයි ජීවිතය ජීවත් කරඩ වෙලා තියෙන්න්නේ. ඒවා අපි හිතන්න නෑ. ඒ මට එහෙමුණේ කියලා පන්නන්නේ අපිට මෙහෙම එක එකෙනට එකෙක්ෙනට ආවේනික ජීවිතල ලැබිල තියෙන්නේ පෙරකරපු කර්මවේගයන් පෙරකරපු කුසලයන් අකුසලයන් අනුව එහෙනම් ඒවා හරියටම දැන ගැනීම ඉතාම වටිනවා එ අද දවසේ අපේ ජීවිතය අපි තේරුම් ත්තුොත් අපිට සසර ජීවිතය සූපත් කරගන්න පුලන්කම ය කොහම නමුත් ඒ ඒ කෙනාට දැනෙන දැන හැටියට කොම යමක් කිව්වත් බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා ලෝකය අවබෝධ කරගන්න උත්තමයාණන් වහන්සේලා මේ පංචිපාදානස්කන්දය කවදාකත් වර්ණනා කරන්නේ නෑ කවදාත් මේ ශරීරයක් වරනා කරන්නේ නෑ මොකද හිතියෙන ආදීනව ඉතා ආදීනවය ඉතාම ප්‍රබල හින්ද මේකින් අපි මේකින් අති දෙෙන විදිහ ගැනසාකච්ඡා කරන්න නේ මේ නිවන්මගේ ධර්මදශනාම ආලාව කියර කියන්නේ ධර්මකරුණු ඉතරක් එකතු කරගන්න ධර්ම දේශනා ආලාවක් නෙවේ අපි අපේ පෞද්ගලිකත්ව දීම් පිරික්සලා බලන ධර්මදේශනාම ආලාවා ඒක අපි මේ අත්තන්ගේ පෞද්ගලිකත්වය පිරික්සල බලන්නවා නේ කෞද තමන්ගේ පෞද්ගලකත්වය පිරික්සල බලන්න තමන්මයි තමන් තමන්ගේ අභ්‍යන්තරය පිරික්ෂා බලනවා කොහොම කෙනෙක්ද මංවයි මගේ දැනට මං කරගෙන යන ජීවිතයේ වැඩපිරිවෙල මොකක් ද මේ වැඩපිරිවෙල දිකටම යන විදිහට මම කටයුතු කර මගේ සසර කුමක් වෙයිද නිවන් දැකීම සඳහා මම කළ යුත්තය කුමක් ද ආදී වසයෙන් ප්‍රායෝගිකව තමන් ඉන්නේ කොතනද කියලා සොයා බලමින් ප්‍රායෝගික වැඩපිරි වෙලක් ඉදිරිපත් කරන ප්‍රායෝගිකව තමන් මේ දේවල් වලට මෙහම මුණ දෙෙනවාද කියලා ඉතාම ප්‍රායෝගික වැඩ පි වෙලක් ඉදිරිපත් කරන්නට ගන්න උත්හයක් තමයි නිගන් මග ධර්මදශනාම ආලාවකයන්නේ අදෙහි හත් වවෙන්නයි අපි පළවෙනි ධර්ම දේශනා වලදී වැඩියෙන්ම කතා කරේ සංසාර ජීවිතය කඩයීම ගැන සංසාර ජීවිත කෙලවල කිරීම ආරම්භ වෙන අවස්ථාව ගැන හැමදාමකට සිත් පහල වෙලා. එක එක සිත්තේලිේලි පල වෙනවා සමාර්ධතුවල සරහසිත් සමාදවසරට ආදර සිත් සමාදවසර කලකිරීමම් සහිත එක මොහොක හොඳ හිත් පහල වෙනවා වගේ වෙලාවකට නර්ගසිත් වෙලාවට පාණගාත අදත්තාදාන කාමිත්‍යචාර උසාවාද පිසුනාවාච පරුසාවාච සම්ප්‍රප්පලාප වෙලාටේ අනි පැත්ත වෙලාගට ෛත්‍රයේ සාගත සිත් වෙලාවකට බොහෝම පරිත්‍යාග සීලීි අදහස් ඉ මේ වගේ අපෙන් ආරාධනාවක් නැතුම අපිට මේ සිත් පහල වෙන මොමහල වන සිත් පරම්පරාව කවධහරි දවසක මාර්ගසිතත් පහල වනර. එතනින් පස්සේ පහල වෙන්නේ පලසිතා. අපේ මේ සිත්තේලී නිකං ඉබේ පහල වෙනවානවේ තරහ ඇතුවෙනවනන් ක්‍රෝධ ඇතිවෙනවනං වෛර ඇවෙනවනං රාගාධි කෙලෙස්තර් ඇතිවනන්ං ඕනෑමදයක් සිද් වන්නේ හේතු ස හිතවයි. අතීතේ ඇතිවෙලා නැතිවෙලාගේ සිතුවිලි හේතුවෙලා එකතු වෙලා. සවපනීසෝ. පරික්කාරෝ කියන ආකාරයට හේතු වෙලා එකතු වෙලා නැවත 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 සිත්් පහලවෙවා ඒවගේම බුදුරජන්වහන්සේ දේශනා කර කෙනෙක් තුළ මාර්ග සිතත් පහල වෙන්නෙ ර්ග සමාදී ඇති වෙන්නේෙ තවත් කාරණා හතකම එකතුවක් කියලා නිකං හතක්නේ ප්‍රධානියෝ හත්නෙ අපි විටක සම්මාධිට්ටිකයි ඊටක මත්‍ය දෘෂ්ටිකයි විටක සම්මා සංකල්පතියන අතර විටක සංකල්ප කියන්නේ මි්‍යයා සංකල්ප විට මෛත්‍රී සිවට තිෙන අර විටක ාපාද සි ගැටන සිතුවිර තිවා විට කරුණාවන්ත සිතුලි මුදිතාව සම්පාන්න සිතුවල තිබට ට වචනෙන් හරි කාව රිද්දන්ට බල්ලම නැදද වචනෙන් හරි රිද්දන්ට බලන්න ගතිය තියෙනවා එන එම සිතුල උපදදිනවා විට එතකට එෙනම් ටක සම්මා සංකපව වෙන අතර ටකම ෙන ට මිත්‍යංකල්පයි ටක සම්මාවාචා විටක මිත්‍යවාචා එකක්ෙන එකක් කෙන තුළ මේ අංග පහළ වෙන ගතිය පහල වෙන ස්වභාවය පහළ වෙන බලය වෙන සහරයට යහපත්ත් ක්‍රියාවන් සිද්ධ කර්ඩඕෝනය කියලා ඇතුළින් හැඟි පහ පල වෙන හැඟීමට ප්‍රතිවරුද්ධයපත්‍යක කර් ඕන ක ෙති හරට යහපත් ක්‍රයා කර්ඩෝනය කියලා ඇතිවෙලා තියෙන සිතුවවිලී තියන අපිත්ම කාමේවර්දවා හැසට හැසරෙනකින් වැලගෙනවා කියලා යම්කිසි කෙනෙකට හොඳ තු ලත්ති එක මොන ල්පනවද ඒක මොන පැත්තර දැටන සම්මා කම්මන්තයක් ඒද යහපත් දිට ක්‍රියා කරන කෙන ඇගේ හැබිලේ ඇතුළෙන්ගෙන සිතුවිලතමයි සම්මාගන්මන්ත කියන්නේ කයිෙන් කෙරුණට ඒකට මුල්වෙන්නමකක්ද අයනවේ මේ වැඩය කරන්නේ සිතයි. ඒේම තමයි ඒකින් වේරමණ වලක්වා ගැනීම අදහසතියන්නෙත් සිටට එතකොට මම කාමේ වර්දවා හැසිරීමෙන් වලකිනවා කියලා දැඩී හැගීමත් තියෙන කෙනෙකුට ඒකෙන් වලකින්ට ලේසි කාමේ වර්දවා හැසිරෙන්ෙනවා හැසිරෙන එකෙන් නව වලක්පගන්නවා කියලා පොඩි හැඟීමත් යෙන කෙනෙකුට කාමේ වර්දවා හැසිරේෙන වා කියලා ඇතිවෙන හැඟීම ප්‍රබල වුුණ අල්ටඩිය අන්නර්ග ක්‍රාත්මක භාවයට යනයි අප තේරෙන් න අපේ චේතනාව குුසල චේතනාව ප්‍රබලඩෝඕන නැ කුසල ජේතනාව ප්‍රබලව අපේ හිතේ නැගෙන විදියට සකස් වුණේ නැත්තං අපිට වලක්ව ගඩ එකගන්න ආසන්න ඒම තියෙන දේශනාවවලදී අප මේක තව පැහැදිරි කරගන්න අනමුත් මේ වෙලා වෙදි අපි බලන්නේ මේ ප්‍රධානියෝකිලාකිව කවද ඔය සම්මා කම්මන්තාදී දේවල් දැ අද අපේ සාකච්චටන ආජීව එතකොට සම්මාජිවය ගැන වැරදි තිවි පැවැත්. ජීවිතය ජීවත් කිරීම සඳහා කුහනා ලපනාදිය කපටි ක්‍රියා කපට කතා අනුුව රවට්ටන ආකාරයේ ගුණමක්කුකක්. ඉළඟට ලාබේෙන් ලාබේ උපදින විදිර කරන නොයෙකුත් කරර කපටිකක්. ආගේ වගේ දේවල් කරලා, විත ජීවත් කරට සමහාර අයට චිත්තා අභ්‍යන්තර හැඟීමමත් තියෙනවා තල්ලුවත් තියනවා නේද සහරයට හෙම නැ නෑමටිකමින් ජීවත්තයන්න නෑ කියලා ප්‍රබල හැඟිමත් ය එතකොට ගේ ප්‍රබල හැකිීමම කොච්චර තිෙන්ට නො න ද මං වැරදි විදිර ජීවත් එන්නේ නෑ මං වැරදි විදියට ක්‍රියා කරන්නේ නෑ මං වැරදි වචන කියන්නේ නෑ මගේ හපත් වචනලින් ජීවත්වයෙන වැරදි සංකල්ප වලට ඉඩතියන්නේනෑ කියලාමං වැරදි එතකට යහපත් දෘෂ්ටියෙන් ජීවත්තෙනවා කියලා ඒ යහපත් දෘෂ්ටියය කොච්චරය හාට කෙනෙක්පුල වර්ධනය වඩූ නැද ආගේ වර්ධන වඩ ඕන ප්‍රමාණටිකින මාර්ගංගයක් කියලාරි සම්මා සංකපයක් මෛතය වගේ සිතුවිල්ලක් මෛ්‍රයනෙක්කම්ම වගේ සංකල්පනා හිතේ චේත සෝ අි නිරුවෝපන අපන ්‍යපන ධහමට අංගොලට වර්ධනය වෙන්ඩ නේ ෙ තර කනක මාර්ගංගයක් එතකොට සම්මාවාචා කියන එක අපි සාමාන්‍යෙන් දැනට මොනුවද මසාවාද වේරම මසාවාදය වැලකීම පිසනාවාචා වේරමනි සමහාර අය වේරමණ නැ වැගෙන්ඩ ෝඕනකිල අදහසක් වත් සහර වැලකෙඩෝකල අදහසතින්බට එක ක්‍රාත්මක වට න්නේ නැ එතකොට කේලං වගේ දේවල්ලින් බොරු කියනේවයි වැලකකිෙන විතරක් ේ පින්නත්න්නේ. ආරති විරති පට විරති වේරමණ ඇලෙන්නවත්න ඒක ටැන්ද ඔපදූප කියනක කියන්නට ඕපදුූ පෙර සහර ඇලි ලා ඉන්න ගැලවඩම බෑ ඕපදූප කියන තැංගුලල් නිකංහර න අතන දක්කින නන් කීප දෙන එක තුතිලා ඔබප දුූපයක්ක් කියෙනනවා අතපයි ක්‍රාකාරතයෙන් තේරෙනවාන තින්නේ එතකට මොක දෙෙන්න මේ පැත් ඉන්න කෙන කාන්දමකට යකරයක් ඇදෙනවාවාගේ නිකන් යනවා නෙවෙයි මේ කිලෝවසූ ඒ පැත්තට ඇදිලා යෑවෙනවා ආං එහෙම ඒ නවත් ගණ්ඩ බැරිකන්තියන. තකට ඒ නවත් ගණ්ඩෝනය කියලා තියෙන හැඟීම එක තින ආසාාවට වඩා ගොඩාක් කඩින් තියෙන්ඩෝ නෑ කොච්චරද කවධහරදසක නිවන්දකින්නම හොත උදවෙනවා නම් මාර්ගසිතක් පහල වෙන හොත ඒ පිළිබඳ ඇලීමක්වත් නෑ ඒ පිළිබඳ ගානක්වත් නෑ අර පැත්තේ ඕප දූප කියනවකල ති ගානක් වන්න එකැන එකත ගැටීමකුත් නෑ. ඇලීමකුත් නෑ ඒකින් සම්පූර්ණයෙන් හිතවවෙෙන් වෙලා අවශ්‍යතාව මාත්‍රයක්වත් අවශ්‍යතා මාත්‍රයක් වත් එහ නොසසුකමක් නොසන්සුන්කමක් නෑ වලක්ක ගන් දුවමනාවකුත් වලක්ව ගණ්ඩ දේකුත් නෑඇයි ඉති ඇලිීමක් නැතම් වලක ගඩ දැද මට මෙත මේ පවන්නත් මේ පවන්නතම මෙතන දිග දාලා ගයා කියලා කාඩමක්වත් මේ ගැන ප්‍රශ්යක් නෙනවද ඇහි ඒකෙන් මේ අයට වැඩක් නැතිහිද. මේ ටත් වැඩක් නති ෙන්න මේ ගැන ඇලි ඇත්වරන්නේ නෑ. ඒ වගේ ඕපදූපෝලිග වැඩක් නැත්තං ආයකට ඇලීමක් ඇතිවෙන්නේ අන්නේ වගේ අපේ හිත නිදහස් කරගන්නට නිදහස් වෙන අවස්ථාව තමයි ඔොන්නේ මාර්ගවස්ථාව කියලා කියන්න. ආර්ති රතිකයන්නේ ඇ ආර්ථයන්න ඇලීම ආර්ථකයන්නන්නේ නො ඇලීම විරතිකයන්නේ ඇලීමෙන් වෙන්වීම පට විරතිය ඇීම සම්පූර්ණයෙන්ම වෙඩ. අන්නේ වගේ ඇතුලාන්ත සිතුවිලි මාත්‍රයක් වත් සම්මාදිට්ටි සම්මා සංකප් සම්මාවාචා සම්මාකම්මන්ත ආධවසයෙන් මේ මාර්ගය වැඩෙනකට සම්මාවාචා සම්මාකම්මන්ත සම්මා ආජීව කියන තුනේදී ඒ සඳහා ඇලි මාත්‍රයක් වත් නැති අවස්ථාව කඋදා වෙඩුවන ඒක ක්‍රමාණකල පුරදු පුුණු කර් ුවන ප අපි නපුරවාජන කියන්නට පුරදු පුුණ කරන්න. හිතට පුරදු පුුණ කරනකොට කාලයක් යනකොට ඒකේ ආදීනව දැකලා ඒ අවබෝධ වෙන අවස්ථාව අවබෝධ වෙන අවස්ථාව ප්‍රහාණය වෙන වෙන ඒ කියයන්නේ ආය කවදාකත් නූපදන තත්වයට පත්වෙන අවස්ථාව තමයි මාර්ග සිතයගලග ඇත තේරුම් ගන්න අවස්ථාව ඒතත්වයට පත්වෙන තුරුව අපි වීරියෙන් ඒ ආරක්සාකර ගඩ ඕන ඉතින් මේ එහම උත්සාහයක්ම තියනො දන්න මම මේ පරු වචන නොකයා ඉන්නේ නිවන් දැකීම සඳහා කියලා පරු වචන කියන්න තික්ෙනෙකින් නොත්දන්න. මගේ මේ හිස්ස වචන නොකයා ඒකෙන් වැලකී සිටීම ඒකට මේ තියෙන කරුම කාර ඇලීම මේ ඇලීම තමයි නේද සසරමාව හාවෙෙක්වවෙේක් මියකිින්බෙ කුකුලෙක් නරියක් කරන්න මේ වෙලා තිීන් ඇලිීමයි කොහවත්තිය ැලිබන්නේ අදහස මල්ොත්මක වෙන්න නේද? හින්ද ආය පසුව මේ පස්සේ උත්සවයක් කරගෙන මම මේ ඇලිීම යින් කරනවා ඒද ලොකෝට මේ එක කරනවා මම මේ නේද මම හිස භූගාගෙන්න්න මෙහෙමනිි ඒවා පස්සේ. ඒයට අවස්ථ උදාවෙන්නේ නෑ දැම්ම වැඩේ පටගත්තේ නැත්ත සාමාන්‍ය ජීවිතය අප ජීවත් කරනකොට හරි ආද සම්පන්න ජීවිතයක් ගත කරන්න පුරත්තුවෙන්ටෝන. මලක් වගේ වටකෝ කොච්චර හොඳ බල නේද කටක් වගේ වෙන එකකද හොඳ මලක් වගේ වෙනකද හොඳ කටුවක් හැම තැනම ඇනවා. ේද එහම් එක මාතේ තමයි මල්ුයි කටු යොක්කමති. එහ මේ සමාජයේ ජීවත මිස් පතරම තයි මල්වාගේ අනිත් අයට දැකීම උත්ප්‍රීයක්ක් පොති කතාගරොත් හරිට මලේ සමෝද වගේ මලක් වගේ ජීවිතයක් කතා කගොත් හරිට මලේ සුවද හනේ උනවාගේ. කොහොම දන්න දැ දැනට හිතන්න මම කොහොම කෙනෙක්ද එතකොට කියයි හාමුදුරුවණී. නම් කතා තමයි මේ සමාජය එහෙම ජීවත්ත ඉට බෑනේ මේ සමාජයහෙම මලක් වගේ ඉ බැ ය්පු වගේ ඉන්ඩෝන එමද නදේ අපේ කාග නිදහසර කාරණවද අපේ නිදහස කරණනාව කෙස් භාවිතා කරන්න ඕන හිදා අපි කියනවා මේ සමාජය එහෙම ඉන්ට බෑ මේ සමාජය එහෙම ඉන්න අය නෑකිර හිතන් ඉන්න බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ජීවමාන බුදුපියන් වහන්සේ වැඩ ඉන්න කාලයේදී හක නිට නැද දස්සීල මිනිස් හිටි නැද ශාසනික විලෝපී වැඩ කරන හිටි නැද ශාසනයට ගරහන හිි නැද අම්ම මාරපය හිට නැද් තාතමරපය හිටි නැදද දූෂකය හිටි නැද. අනේ දැආය මේ දැන්කින දැංකාල බෑ එහනම් තේරුම් ගණඩුවනේ මෙතන තියන පරිසරය රදධන මේ මෙතන තිය අපේ හිතේ තියන ඉදිරියට අන්ඩ තියෙන අකමැත්ත කෙරේ සතහැර ගණඩ තිනාක මැත්ත එකට? ද අපි සාකච්චා කරන්නේ මිත්‍ය ආජීව කියන්න සම්මා ආජීවයකන් නිවැරදි දි පැත් මේකහොය තියනක්ද ඉසල්ලාම අපතට නිවැරදි දිවිපැත්ම කියන එක කෙනෙක්ගේ ජීවිතයක් දිහා බලලා තේරුම් ගඩු පුළුවන් දෙයක් කැත් න එතු ඒගේ ගෙදර තියන ඒක එයාගේ වැඩපලේ තියන කද රය තින එනම් සම්මා ආජීවය කියන එක තියනෙ කොහෙද සම්මා ආජීව කියන එක චේතනාවක් සංකල්පයක් හැඟීමක් මොකක්ද හැඟීම මම වැරදි දිවි පැත් මෙ ජීවත්ෙන්නෑ කියන ප්‍රබල හැගීමයි මලත් බෙල්ලග හලාගත්ත් හුුණපත්තුනත්. මහපොළොවමට නැති වනත් මමනං වැරදි දිීර්පැත්මට යානනෑ. සමර හල් ලස්ට ඔක් කිය න. පරේ බැහැල හිඟා කෑවත් මමනං අනුන්ට කරදරයක් කරන්නේ කපටිංගල් කරන්න මොකක් ප වත්න කියල සූදානම් වෙනයි නැද. ඉවා න. ඇයි. අරවා එකතු කර මෙව්වා එකතු කර අච්චරදේල් මෙචරදේවල් පරම්පරා හතකට කබටිගං කරලා හබ කරගතා කියලා. අරයියන්ට හෙම්පුුවන් අරබල රමයකිපදෙනකට අමලකි නද මට මේ පර්චස්දාහ ගිමත් වන පුතෙක් මේ ැර හම්බුණ අකරගාන කොළොවත් තියෙන දරුවේ හම්බුණ හම අරයින්න්න පුළුවන් කොහොම තිේද දැනුත් මෙහමන එම් අපි කල්පනා කරන්න ෝ නෑ මේ කුහකකං කපටිකං නේද ඔකෝම කරලා එකතු කරගන්න හදන්න මොනවාද පචකාම සම්පත්තිය යනකට අරයි යනේවද කවුරු වගේද බලන්ඩකෝ කටට රහ ඇතිව යම කණ්ඩෝන වෙලා යතු පංචකාම සපත්තියද නැද එක එකක් බලල කරනගපටිකං කොමද කියලා තිරිසන් සත්තුළඟ නැද්ද පංචකාම සම්පත්තියට පොරාල්ල කපටිකං කරන ගති. අනි යටකරන ගති අනිත්තයට යට කරලා හිර කරලා උදුරගන්න ගති පොරකණ ගති එහනම්ඒ පොරකන්න ගති කපටිකන් කරන ගති අනිත්තයට හිංසා කරල කටයුතු කරන ගති කාග වැඩදේව කාටත්ති කාටතියන වැඩද තිරිසසත්වටත් තියන වැඩේව නේද එහනම් තිරිසසත්වෙන්න්ටත් තියෙන වැඩනන්ගේ වගේ කපටි වැඩගඉ ප අපි වැඩන්න කොතෙන්ට පහත් මානසිකත්වයකට වැටව. ඉතා පහත් මානසිකත්වයට වැටටනවා. ඉතින් එහෙම කරා කියලා වැඩදද වැඩක්නෑ ඇයි කොයි වෙලා හරි ඔක්කෝමටික එකතු කරගන්න ඔක්කෝමටික දාලා කිසීම දෙයක් නැතුවේ හැලහොල්මනේ නේද ඒ හදාගත් හොරගන් කරල හදාගත්තගේම මැද මෙන්න දරකොටේ වගේ න මොකත් ැසින්නා කර ඔපපුත් ඔොක්කම ලංග . බල බලවන්තව කටයුතු කරපු අය දනවන්තව කටයුතු කරපු අය ඔක්කොමිතරයි. අන්න ඒ බව දැනගෙන තමන්ගේ ඇතුලාන්තෙන් ඉතා අදද බල ඉතා ප්‍රබල හැඟීමක්ෙන්ඩෝනෑ මේ කුණුසරීරය පාත්තා ගැනීම සඳහා ඇ ගුණු සරීරේකිවේ ඇතු ඉකට ොනද කියන්නේ ගුණු ශරිරයට කුුණු රීරය කියන්න ඇැතු වෙන කියතයක් නෑඇයි. ඔොන්න තරං ත්හ කරත් මේ සරීරය ගන්දස්සාරය නවත් ගන්න තියන පුදුම අමාරුවක් කලක් අසාර්ථ කෘස්ථායක් ක අප යර යනවා ගඳ නැතෝජීගත්තයෙන්. නේද ති ඒ වගේ කර්මාණු රූපව හම්බෙච්ච මේ නැතිවෙලා යන වෙනස් වෙලා යන පලුදුවෙලා යන උනුගධගහන නේද. මැස්සන්ට අයිතිය තියෙන මැසු ඇවෙල සරෙන් සරේ පරික්ෂක් කලන්න යි මේ පවන්නත්තා කරගන්න. පවත් එෙම ලෝ ගන්ඩ න හිම මේ හැටිය ති නේද මොකද මස්කඩේවගේ හම්. masका हन ह ගह पහිනවා පहन හरी මේ වගේ मस्कारडයක් हम बेच्च में जीවිतेमेकंग ගै නෑ හැමදා हरिया म में जीවිත මේ कुन सारीरे පවත්තා ගැනීම සඳහා कुහना लापना आदी වැරදි කता වැරදිक्්‍රिया गुणමकुका විදි දීපත්ම කරගෙන අத்தி ප්‍රබලහැම அ ෙන් வெங்கලා வேறமணி குහனா ලපனாදියෙන් வெங்கවෙලා ජීவත් னே அ க்கෙනට கபடிக்கங කරணா சித்த සමාதிයක් පතිவா ඕනම තත්වයක් යටතே තමන්ගේ ප්‍රතිபත්த்தியே இගன்ன ඕனே துக்கක් விගன இගෙනට තියන්නේ න සහනයද මානහය මානසි සහන හරි නිදාගණඩරත් බෑ සමාරයට රත්වීම් දැවීම් අත ජීවිත මතක්නකොට රත්වෙන දැවෙන පිච්චන ගතියනවා අනුන්ගේ මුදරගදේ මක්නොට අනුට දුන්න ගිනි මතක් වනකොට රත්වන දැවන පිච්චන ගති එනවා විතරක් නෙවෙයි වැරදිට හරිහම්ප කරගෙන සංගික ධානයක් දුන්නට ඒසාංගික වෙන්නේ බංක්කේ තියෙන්නේ හ ලින් හරිහම්ප කර ගත්තේව නව නම් ධර්මික ධර්මික උපයා සපයා ගත්ත දේ නෙවේ නම් ඒ සංගික බෞට්ට පත්වෙෙන්නේ ධානයක් අත් දෙටන යති ඒ හින්දා ඔොදට මහන්සි වෙලා ඉතා නිවැරදිව සත්‍යවාදයව බෞද්ධය ජීවත්වෙන්ටොන ආ ලමනට ලඟයි නිඳ මහරහතන් වහන්සේ ලංකාවට් ඩම කර පෙලාවේ වැඩි දෙනෙක් සිංහල ජාතිකය නිවදක් අද නත් ලන්ට පොඩ කල්පන කරලා අපේ තාත්තලාට වැඩිය ගුණවන්තකං යහපත් ගතිගුණ සියලාට තිබ්බත් නැත මතක්කල හොඳ බැරු මකෙන සමස්තයක් වසයෙන් ඔක්කොම නෙවයි සාමාන්‍යෙන් බපුද වසයෙන් ගත්තු සියලාට වැඩිය මතක තියවන සියගේ සියයාගත් මතක් තියෙනන කාටහරි මොකද කිය ඒටක රසිජු ගතිගුණ තිබද නැත ඉස්තර අපේ සිංහල ඒ මිනිස්සරුන්ගේ ගතිගුණ රජ විබව ේරලා න. ලබ න කලින් කතා කරන කෙලින් වැඩරන යතුකා करන ේස නේද තමගෙන් වැඩ තින යුතුකාන් දරුවන්ට භාරයාාවට ස්වාමයාට හැමෝටම කරන හරිට කෙ ප කල නි කො කල ඕන තැන පුළුවන් යිත්ය තියෙන නද කිය කළුසිහයා එම හයිහය තියෙන ල කාන්තාව කිය කිය නේද අද කන්න මට බැරවාගේ ඇකිලිලා ඉන්න. නේද මොකද මේ එල්ලම්ඹෙන්ට බෑ දුස්සීල වෙනකොට මුහුණ දෙෙන්ට බෑ ඇකිලිල්ලා ඉන්නේ. හොර මැරකංවලින් පීරිිත වෙලා. හර මැරකං හිද හිරවෙලා ඉන්නේ. ගැලවඩ පුලංකම නැතුවෙඉන්නේ ඉතින් බනපද ඇහෙනවා විතරයි. බනපද ඇනකොට මොකදවෙන්නේ කොරොපේවවා ඕකෝ මදක්කන මල්වාටයන අති න ඇඇතින් බට ඒ බනපද නු පද වගේෙන ඇනවා බන පද රි. කරමොකද වෙන්නේ කිසිදු සමාධියයක් ඇති වෙන්නේ ඉති එ හරයට අසරන වෙන එහෙම අයට මාර්ගහිතක් පහළවෙද. පිරිසිුදුකමේ ප්‍රතිමූර්තියක් වගේ වෙෙන්්ඩෝනෑ මේ ජීවිත කෙනෙක් කල්පනා කරන කොට මගේ මේ මස් පිඩක්ගානේ මගේ මේ සරීරේ ලේපිඩක්ගානේ පිරිසිදුයිගේ වගේ හැගි මක්ක්‍යන්න කොනි මේක මම අප ද දේवाල්ල ලින්ම් පෝෂණය කරලාන්න. ම් සරීරය දන්න කාලෙක අපි සුදු දේවල් වලින් පෝෂණය කරලනෑ. නිවැරදිවම මගේ ජීවිත ජීවිත පැත්මට අවශ කරන්ද දෙවල් නිවැරදිවම කරලා තියෙනවා කියත් දැඩී හැඟීමක් ඇති කරගන්නට කෙනකුට පින්නත්න්නේ. එ පමණත් ඇති ඇස්තක පියාගත්ත සැනින් සමාධයක් කඩෙන් ඒ ප්‍රීතියතිය හරි සිිත්ත සමාධයට හේතුවන්න මකක්ද. ප්‍රෝද නිවැරදි ජීවිතය ගෙවීමේ ප්‍රමෝදය ඒ ප්‍රමෝදය නිසා උපදින්නාව? ප්‍රීතිය අගේ ප්‍රීතිය තමන්ගේකායිසන්සිදන ලොවෙහි ලැබිය හැකි ඉහළම සතුට අයසංසිද වීමෙන් කාමත්චන්දාදී නිීවර්ණයන් සංසිද වීමෙන් ලැබෙන්න්න වූ සමාධිමය විවේකය අආකොත් ලබඩ පුළුවන්ක මක්නෑ වැරදි ආජීවයෙන් ජීවත්තිනටහරි ඒ අන්නේවන් ජීවත්වීමේ තියන භයානක්ක මේකයි එතකොට ම්ිදිහැින් අපි අති අරදක්ලා තින මොදකරඩ ඉක්මට ගුරුවරක් කොයා ගණඩෝන යහපත් තේරුම් ගණ්ඩ පුළුවන් ගුරුවරේ කොයාගන්න එකතමයි ඒකතමයි අයිගෙන වැඩේ හි හිත සකස්ක ගණ්ඩන ක්‍රමේද එකටිෙන ආයිති සංවරය පිහිිටවා කියලා. ගුරුවරයා ඉදිරයේ පාපොච්චාරණයක් කරනවා මගේ ඇතින් මේ වගේ වැරදීමක් කලා තියෙනවා කියලා. කළමකකාරන්නේ ඒ යහපත් ගුරුවරේක ඉදිරී පොරුදු වෙනවා මමය කවදකත් මේ වගේ වැරද්ද කරන්නේ නෑ හැබැ එම පොරුන්දුනා කියලා කරපු වරදේ පෞතියෙනවන පවයිවර වෙන්නේ නැහැ නමුත් අකුසල නැග නැගී නැි නැග යන ගති අඩුවේන තමන් ගිත තමයි තාාදාගන පුළුවන්කක් ලැබෙන කට සමාදීයට බාධ වෙන්නේ නැැතකොට ඉරි පස නිවැරදිම ජීවිතයයක් ගත කරන හැබැයි නිවවැරදි ජීවිතයක් ගත කරනකොට අර ඒන භාවිත කාය භාවිත සීල භාවිත චිත්ත භාවිත ප්‍රඥා කනනාකාරට කටයුතු කරනකොට අර කෙරිච්ච පාපයන් ොට පාදෙන්ට වෙලාවක් කන්නේ නෑ ඒවා හෝසිි කරගන්න පුළුවන්කම තිර. එම් බේරෙන්ඩත් පුළලන්කමගුත් තියන නේද එන අපි දැනගඩවනේ මේ බුද්දසාාසනය තුළ අපිට අපේ ජීවිතය සකස්කරගන්න විදිහතම දේශනා කළ තියෙන. ඉතින් තීරණයක් ගන්න අධින් පසමක් මේ කරන්න නෑ කිය. දැන් එතකොට ස්වාමින්න් වහන්සේලා විදිහයට කටයුතු කරන පිරි සටස. මේ ඉතාම තදිින් මිත්‍යා ආජීව කියන එකදී ස්වාමීන් වහන්සේලාට සඳහන් කර තිෙනවා මිත්‍යා ආජීවෙන් වැලෙන්ඩෝනෑයද කිය වැරදි දි පැත්මට යන්නේ නැති වෙන්ඩ නෑ ඒත පිටත් ගන්න පොඩි පොි පටික ො ටමන හරදයක් ජාරන මන්තන් දැනකන්නවා ඒ කැනනු පපටි ක්‍රා ගැන්න හෙම කරන්න තුළන් පුජා කරනකට මන්දන්නවා. අපපු මංුව පාවි්ච කරන්නේ අරේ මේ කියලා ප්‍රසාදය වැඩි කරගන්ඩ ඇතුලාන්ත කපටි චේතනාව තියාගෙන මන්දන්නවේ ඩිදේ එපාකිවෝතුන් මගේ බලාපොත් තියෙන ලොකු දෙයක් ගෙන ල පුජා කර තකොට සද්දා සම්පන්නකම වැඩි වෙලා කිය අන්න එතකොට අන්න ඒ වගේ වට කියනවා ඉළඟට ඒ වගේ ක අපටි කතා කතා කරන මේ අපි ඩිතින් හරි අමාරු අපප මේ සවරුහෙම හෝදගන්ඩ වේ ගන්්ඩ තින් හරි මාරියෝ යිතින් අර දැංකාල තින් තියෙනවනඉ මේ අන්නේ ඒ වගේ ක අපටි කතා එලිම කියන්න ෙත්න ටින කුහුණනා ලපනා කිය භික්ෂු ජීවිතය ලදෙයින් ජීවත්වන කෙනෙක් වෙන් ඩඕනෑ ලෝකම පංචකාම සම්පත්තියට පොරාල්ලනකොට. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ඒකන්තම් පරිපුන්න ඒකන්තම් පාරිසුද්ධ සංකලිකිතන්කෙන ආකාරයට පිරි සිදුවම පරිපූර්ණ මම බුද්ධ ශාසනය ඉක්මෙනවා කියලා නිවන් අරුණ කරගෙන පැවිද එච්ච පැවිද්දා කොයි විදිර්ද ජීවත්තෙන් ෝනෑ නිිස්්තල ජීවිතයක් ව නමොකද ලදේන් සතුව ජීවත්වෙන්ටඕනේ. අනිත් ොකෝන් වටිට බලන්නේ දැන් ගිරින්නම් පුළුවන් වනොත් මේ පේන රූප පේන සද්ද අල්ලගන්නං, ගිලගන්නන්, තැන්පත් කරගන්න වැටබැදගන්න බල්ලෝොහදන්නං වැටබඳින්නං තාපබදිින්නං කිරතම ජීවත්ය. න එහම ජීවත්්‍යන ලෝක ොරල්ලිමින් ජීවත්්‍යන ෝක භික්ෂුව කොමද. දට නැගිටාද මොනුවවද ලැබෙන්නේ ලබෙන දයකින් ජීවත්වෙනවා නො ලැබෙන දේ ගැන ගැටීමකුත්නෑ ලැබෙන දේගන හැලීමගුත් නෑ චිත්ත සන්තානය. ආගේ වගේ ජීවත්වනෙන කෙනෙක් ෙන්ඩෝන. මිත්‍යයා දුස්තිිට අදාල ජීවිත ගත කරන්ට පුලන්කමක් ඇත්ති නෑ බුදුජාන් වන්සේ දේශනා කරපු ධර්මයට අනුව කටයුතු කරන්ඩෝන. එතකොටිතිං ඔය මොනවද නැකත්න් සාත්තර එතකොට ලකූනු අනාවැකි පෙරනිමිති මෙ ඔකෝ ගොහටද වැැටන්නේ මිත්‍යආජීවයට බුදුරජාන් වහන්ේ නැකත් ගැන දේනා කල ති නොක දන්න. බුදුරජාණන් වහන්සේ හොඳම නැකත හදාග හැඩි දේන කලති නොට ස්වාමන් වහන්ස නක් නැකතක් බල්ල දෙනවනම් බල්ල දෙන්නඩු අන්නේ නැත බුදුාණන් වන්සේ දේශනා කරප දිීර මිසක් මන්ගේ ජෝතිස ගර රයා උගන්න ප දර නැක හදල දෙන්න බැ. දම බනග න්ඩ න වෙනැෙනනක් කිය පු දුජාන් දේක. එනම් සම්මා සම්බුදු පාණන් වහන්සේ සියලු බෞද්ධන්ට නැකත් හදන විදිහ කිලදුන්න කැමති දෙැනගට හොද නැක වැඩට කා ඉදාවේ තිබ හොඳ නැකතම සත් ද නැතක සත්්‍යද නැකත කියෙනෙන්නේ බෝම කලාතුරකින්. ඉතාම කලාතුරකින් එන මේ නැකතට වැඩ කරන ඒ නැකත හොයාගන්න ඊටත් වැඩිය වටින? ටත්ිය වැඩිය වටින නැකතදාගන්න විදිහ බුදුරජාණන් වන්සේ දේශනා කර ඔන්න පුළුවන්න්නම් ඒ සාස්තර ක්‍රමය අල්ලගත්ත නං ඔන්න හැන ගාන කොයාගන්න පුුවන් දන්න දේ නැමද යම් කිසි කෙනෙක් යම් වැඩක් කරද්දි නිවැරදි කායකර්ම නිවැරදි වාකර්ම නිවැරදි මනෝකර්ම මේ සම්මා අ සබුතිපාන් වහන්සේ නම දේශන කකරුද අඩි පොලේ ගහල ලෑස්ෙන්ටන පිළිගඩඩ ඇ මා මැරිදද එම එතන්න බය තියන්නේෙ ඔොන්ඩටි කපාගට නකතක්ොයාගන්න අගෘටිකගේ වන්නට නැකතක්ොයාගන්න දැන් ඒ මදිවට මේ කොච්චරේ හට ිහිලද කියනවා නම් පින්නත්න මේ වැදි ආජිවෙන් ජීවත්වීම ම මේසරේ දැක්කා සාමාන්‍ය පෙර ළමයින්ට විෂයන් මංතන දහයද විෂයන් දහයට නැගත් දහයක් කහදල දින දහයට ගෙදරින් පිරත්ව නැත් හදලද. ාතියක් වසේ මොන රම් පිහීම කකති යන්න කිය ලල න මේවා දැක්ක දැක්ක තැන කියට ඇහ නැහැන තැන කියඩ මොනද කියන්න න. ොරු බදුරජාණ වහන්සේ නැකත ත විදිහත්තිවා. බුදුරජාණන් වහන්සේගේ නැකත සත්්‍යය නැකත වැඩ වටින නැකත බදුරජාන් වහසේ හදරදුන්නා කොහොමද එ අනි වාරයම ප්‍රාණගාත අදත්තාදාන කාම් ම්‍යාචා කියන වැර දික්‍ර අං වැඩ පට ුව. இ சுனாவா பருசாவா சம்ரப்பலாப்ப முசாவாதுே வ ஐங்களலா வச்சனே பிரரிசுதுக்க ப. இங்க ஈரிசியாோத வயிர மான்ன වගේவா හි த ஐகிறගன சத்பாவை யம்கி තිதொர சංவ කගෙන. யம்කිසි காரයක් ஆரம்ப කரணவாது அன்னே ஆரம்ப කரணவாண அ சத்தித නகத்தට වැිය. න මව අන්ඩන හගට හොමද. දේ පන්සිල් සමමාතන් කරවන්න රජිම ටම සීල මදන් කර වන්න. නේද. අනිතයි පතේ මෛත්‍රයේ පොඩ්ඩක් ටඩ කියන්. වැක විහ ම පුටුව දුක් ඇති ඩ පල ාත කරන්න කිය නේද. එම කල ඔලු අතකාලා බුද්ධ වන්දනාව කරවලා දෙමපියන්ට වන්දනා කල දෙමපගේ ශ . මේක මොක දැමය කොරන්න දර්තින පෞරෂේ නේද නැකරන ලමයිගේ. තමන්ග ක්ති නේද නැතිර. දන්න එතෙන්ට අපේ ජාතියක් වසයෙන් රටක් වසයෙන් සහ පුවත් පත්තුරුමන්දක විශේෂ අතිර ඒකති නව ගුප්ත අතිර ඒකදැන් දළුත්ව පටන් අරගෙන ඔක්කොම ව්‍යාපාරයක්කෝ මොන මටද වා කරනයාව වැටෙකු මනවුවරද මිත්‍යයා ආජීවයට හරි ඒවාගෙන් ජීවතෙන් හදන යම්ගෙනෙ එක කියව වැටන්නේ මත්්‍ය ජීව එකටටිය නිවන්දකින්න එක වැඩේ ඒට ඒවෙන් හම් කන දෙවල්ලින් නිවන්දකින්න දැන් පේෙනවා නේද හැම දේකට මොනුවද අනාවකි හැම දේකට ම නවක පොඩ්ඩ ඇත්ත අනාවේ අනයකි වරදගන්නවා වැරදිච්චයත් අයකින් නාවක පස්ස වැරදුනත් හැබැයි මිත්‍ය ආජෙන් ජීවත්‍යනගේ ජීවිතන ටන්නේ මොකද මාරුවයටට නසේයාල්ල ොක් කරක් කියලා ඳ වැරදි ආජවෙන් ජීවත්ව වෙන බෞද්ධ වැඩ වගේ නද ාණික දැනගන අපිට හයයක්ක්ති ෙන් ඩෝන අපිට පෞුෂයක්තියෙන්න්ඩෝන අපිට ලොකු ශක්තියක් තියෙන්ට ඕනෑ ම බදුරජාන්හන්සේගේ දරුවක්. නේද දුරගේ දරුව. ඇයි මංහෙම කියනම බෞද්ධ උපාසකේ කපසිකාවක් කියල ප්‍රතිඥාදීලා තියෙන්නේ බෞද්ධෙක්කිවනම්ම බුදුජාන් වහන්සගේ දරුවෙ. එනම් මං වවට උඩගිරි දෙන්න නෑ. මන් තවත් කෙනෙක්ෙකෝවා ගැන කතා කරන්න නෑ. මම ඉතා නිවැරදිව සතියක් කටයුතු කරලා පන්සිල් හරි රක්ෂ කරලා ආජිවර්ටමක් සීලේ රැක්ලා කරුණාවන්තව ජීවිත්වෙලා. උදව්පකාරත් කරලා මම උදෑසනක හොඳම වෙලාව පායන වෙලාව මගේ දරුවාගේ කොන්්ඩේකාපනවා එ පිරිට්ටිකක් කියලා ඇ කරලා බලන්ඩ වරදින්න ඒම කරගන්නඩ ඕන ැඟ. ඉතින් ඒවිදිට අපි සම්මා ආජීවයට වැටෙන්ඩෝනෑ සම්මා ආජීවයට අනිත් වට්ටන්ඩෝඕනේ නැත්තන් අපි නිවන්තාකට බෑ හරි නිවන්ද කියට බැක මම කියනකක්ද? බුරජාන්සේ දේශනා කරපතියක් න තමන්ගේ තමන්ගේ දි පැත්ම නිරදි කරග්ඩ න අප ඒවා ප්‍රතිීක්ෂේප කිරීම වෙන්න මකක්ද අනිත් අඇත්ඒ එකක පොවන්ඩට ඒතුවන අපි ඒවා පරම්පරාවට පරම්පරාවට අරයි අන්ඩ ගත්හම ආම ෝඩ මිනිස්වෙන. මලා මැරිච්ච මිනි එලියට ගණඩත් අන අම්මේන්දන්න මොකක්ද වැඩේ ඉති හර වෙලා හොඳදුනාන මැරමේ දැක ඒකටි මො හරිහ කියන්නමගදන්න. න්නයි තියන බය බෙන්ඩෝඕන මැරෙනවට නෙවෙයි බයිවඩෝනුම නොරද ආයසරයක් ඉප දෙනවට ආසරයක් ඉප දෙෙනනට යිබයිෙන්ඩෝන මැරනවට නවේ එහනම් ආයසරයක් නූපදිින්ට නම් ඔ මිත්‍ය දුෘෂ්ටි අදහ අයිකර ගණ්ඩෝනේ අයිංකරගෙන මහපොලවේ පය ගහලා සත්‍යවවාදක කෙලින් හිට ගණඩ පුෘතිවෙන්ට වන. ඒක තමයි නිර්වාන මාර්ග ආරම්පය ව විදි එක පැත්තකින් කුළ මලා ගෙන කතා කරන තාව පැත්තකින් නැත් ගැන කතාරන පත්තකින් තවමන හර ගැනතා කරන අතාකරු කර ගිල්ලමදතු කරන්න කේසාාලෝමා නකා දන්තා ත චෝමන්සන්න රුවටිට්ිමි්ජන් වැඩක් නෑ භාවන මොනමල විකාලදේ ඒද ඒක හරිියන්න නෑ කොහමත් නක හරිියන්න නෑ තමන්ට භාවනා වැඩෙන් නෑ ඒක හින්ද නිවැරදිව රාෝගික ජීවිතයේදී තමන්ගේ ආත්ම ශක්තිය න් දු හන් දුුවගහබෙච් හ යි ඇයිම කියන්නම මොකක් බුදුරජාන් වන්සේහේ යි දැනගෙන කරන කර යම කරන වාන දැනෙන කර ඒ ස්සක ගුණ තින ධර්මයක් ි ලිල ල නයද කරන්න කලින් දැගෙන කරන්න පුුවන්. අද භක්තිෙන් කරන්නේ නෑකිසිම දෙයක් කරන්න. මටයක් එහමගිල්ල ල්ලවා සමහරත්ව කොහමදයකෙන් වෙන්නේ මොක්ද වෙන්නේ කළ දන්නවා බෙරයක් කල්ලා ගන්නවා කාය. අප දුරුවෙන්ට ග්‍ර දදාගන්න ඒ ොද න්නි දන්නද දගනතින් ලාගන්න දැන් හරිියයි දැ හරිරයි දැහරයින. ගීලාගෙනකවා මලගතරක්ියා. කල්ල කහුණාද. අනේ අපි තරම් මෝඩ ජාතියක් ලැජ් ජාව කියන එක නද රැවටනවා රවටනවා ැවටන යරක්නෑ. මේ වගේ මෝඩවෙන්න නැතුව අිමානවත් ජීතයකට යන්ට බුදුපියන් වහන්ේ දේශ කර ධර්මය හොයන් ධර්ම වශය කරන්න. කිසිම තැනක නෑ අප පින්නත්න්නේ කරන්්ඩක බලන් කරලා බන්ට එතකො තරුම්ගඩ ලුවන් හෙමේවනෑ නිවැරදි ධර්මය ගේශණය කරන ඇත්තට තියෙන්නමකදද කරන්ඩ කලින් කරන්ඩ පුළුවන් කියලා පේන ධර්මයය විනිවිධයි කියන්නේ එක දැනගෙන යන ගමනක්කය ආතා අපි සම්පජාන සතිමා කියන සිහිය නුවන වීරය අපේ චිත්ත අභ්‍යන්තරයෙන් මේ වැරදි ආජීවයට විරුද්ධ... බලවේගයක් ඇතුලාන්ත හැඟීමක් උපදින්ටෝනේ. හරිද නිවැරදිී ආජීවය කියලා. අන්නඒ නිවැරදි වැරදි මිත්‍ය ආජීවයෙන් වැලකීමේ ආරති විරති පටිවිරති වේරමණය කියෙන තැන්ටම් පත්ෙන්ට ඕනේ. ආංගෙදාට කියනවා සම්මා ආජීවය මාර්ග අංගයක් වුණා කියලා හැරීමක් පත් නෑ ඒ කියන්නේ? සමහරය බයයින නේද බයයි ගැටීම් තියනවා ඇලීම් තියන නැත්තවොට ප අප ති ඔයා දුවීඉතිං හොමකිවට කොමදක්වේ පම්පා ගනාක් ඉතින් ේද ප ාපපු තින් ඉතිං කියලා නේද අර ආපු ක්‍රමය වෙනස් කරට බෑකට ඇලල්ලා නැකට ඇල්ලා. එතකොට ඒවා අන්න ඒ ඇලීම සම්පූර්ණයෙන්ම බැහැරවීම මේ වැරදි ඉලට ම මෙන්නම විර හොරකන් කරලා මේ විදිර අනුට ගි ගැිදීලා මේ ක්‍රමයට ජීවත්තෙන්ටෝනය කියලා කොහනා ලපන ආදිය කරමින්. තමන්ගේ ගොඩ වගා කර ගැනීමේ ප්‍රියත්නයක් තිරෙන ඇතුළෙම් යටිම් ආංඒක සම්පූර්ණය නැතිවෙලා. ඒක සම්පූර්ණයෙන් නැත්වෙලා ඒ සඳහා ඇලිම් මාත්‍රයක් වත්න අනුන්ගේ දේවල් දැක කපටිකං කර ලබා ගැනීමේ ඇලීම් මාත්‍රයක් වත්නෑ. ඒකවෙෙන් වෙලා සම්පූර්ණයෙන් ඇලා හිත. උපරිම නිදහස් වෙලා ගැන පංචකාම සම්පත්තියේ. අපට විදියට දී පැවැත්ම සඳහා පාවිච්චි කිරීම පිළිබඳව මාත්‍රී මන්ගේ මේ පවනත දක්කාම කිසිම හැඟිීම ක්නයග ඔයි පැති කටි සිගේ වන්න මොක වැඩ නෑමු ලක මේ වගේ හි නිදහස්න නි අන්නහෙම වැරදි ආජීවයෙන් හිත සම්පූර්ණෙන් නිදහස් වෙන බලවේගගේ ඔහෙද හැදිලා තියෙන හිතම හැදිලා කොමදහොම හැදදිලා තිය අදීනව තේරලා අදීනව තේරල්ලා ඔන්න බලන්ඩ මේ බලන්ඩ කැමතිකඒෙක් ජාතියක්ත් ති හ දැන් එකට ඇලීමත් තියෙන දැ මේ ලිීම න්ංක ට පු න්ර ෑම එක ැ තු න්න්න ව ැ න්නැතු ඉ පුුවන් කොමරදත්මිකාග හර න හිේ ඇලීම තියෙන ඇතකට පහසුද පහසු අප හසු ඔන්න හරිට දැනගන්නවා ඔය කඒක් ොතන තිබුණට වට වවාගේයක් මිශ්‍ර වෙලායක. මේ ඒක් තිබට මෙට වහ වැටිල තියෙන්නේ මෙ අන්න එතුකරටද ඔක ඔක්කෝම දන්නවා මේ ඒ ගඩ ලඟ යනකොට මේට මිත්‍ර වෙලාමන හරගේ ඒතුවක්කද දැන් සුවදායි හැබැයි කන්න නැතිවෙන බලය ඇතිවෙලා තියෙන කණ්ඩ කන්නේ නැතිවඩ බලය ඇතිවෙලා තියන කොහෙද සිතෙන් බලයක් ඇවෙල ඇයි කෑවොතු වෙනදේ දන්නවා හිත නේ දාම් බලඩ තෙම්ම බලයක් ඇැල්ලා කොච්චර සුවද තිබ්බත් කණ්ඩපා කියලා. ආගේ වගේ මොනතරං රසදැ හොදයි කියලා හිතුනත් මොතරං කෙටි කියලා හිතුනත් යනවාහන දැක ඉඩංකඩන් දැක අනනිත්තඇගේ සම්පත් දැක මොනතරම් සතුටු ලබනත් වුවනා ලපන ආදිය කරලා ගුණමාකෝකාං කරලා වැරදි ආජීවයෙන් වැරදිවිදිහයට මේවා අරගත්තතුන් වහදාපු ඒවා කැෑවාවාගේ තමයි කියලා. ඇතුළෙම එන බලයක් තියෙනවනං ඇතුළෙම්ම එ ඒ කරන්ඩෙපා කියලා චිත්ත වේගයක් තියෙනවනං අඩඩුම තරමයෙන් පිවත්න තමන් වැඩ කරන කාර්යාලේ දුරකතනයෙන් අනවශ්‍ය ඇමතුමක් වත් ගන්නේ නෑ. දුරකතනය අනවශ්‍ය ඇමතුමක් වත් ගන්න නෑ. හිතන්ඩ බලන්ඩ ඔ කියන් ගම සහරය ගැනීම ගදන්නවා මහහාමුදෙෙන් වතුබාදධයක් ගත්තර තිං ෝක මහම හුදර දයනවා පිරිසිදු ජීවිතයට හානිරගන්ඩා මහමුූදෙන් වතබාධයක් ගන්නෙ මහමමුදර දනන්නේ නෑ හැබයි ගත්තමනිහ ඒ මහමේරු පරතයක් වගේ බරඋස්සන්න්න න පස්සේ. ඒක දැනගත්ත අය මොකද කරන්නේ තමන්ගේ මේ හෙලන දහඩිය බිද පිරිසිදම පිරිසිද විදිර පොලෝට වැටඩ දාන. අරි ඇගෙන් ගලන ාඩිය නේද කෑමහින්ද මේ සරරිර හදි චින්දන නේද ඒක පිරිසිු ද ඩිය ිො හ ො වැ ර ජීවත් ි රන් කර. ය දුණෙන්ට පුලුවන් හකන් කරලා කබටිකන් කරලා නමුත් හැබැයි සසර නංගලවීම ගොමබෝල කරවන්ට නොත් මොදකර කාටි කියන්ට කව දන්න අප අමලද න්නත්න දාතල දන්නන්න හෞදරය දන්න ත්න්න අරගේ හපැත ගමබෝල කරකාවන්න අප හිටිය පුතාතන හිටිය දුවන කවරොත්න්න තේටි කක්ව යන දෙන්න කවරු මොක්වොත්න හරි ඒ අසරන ජීවිතොලට පත්ෙන්ට වෙනවා ඒක දැනගත්ත අය භානක්කම දැනගත් අය. ය වසමිස්ත දේවල් කන්නේ. අන්න තමන්ගේ චිත්ත අ්‍යන්තරයක නැගලයින්්ඩුවනේ කොච්චර ප්‍රමාණක නැගලන්ඩවනුති කියෙනවනන්නි වදකින මට්මට ඒ පැත් වර්ධනය කරගන්නලා. හත් පැත්තක් වර්ධනය වෙන්ඩුවනේ ඒකින් ඔය සම්මා ආජීව කියන පැත් වර්ධනය වෙන්ඩනම් කොචර නගිලයිඩුදක. අන්නර ආරති විරතිී පටිවිරති වේරමණී කිය තත්තට ආපුහාම කියනවා මාර්ගංගයක් කියලා. ඊට මෙහා කියනවා උ්‍යාගීය? ආස්ත්‍රව සහිත උපදිවිපාක සහිත සම්මා ආජීවය කියනවා. හරි එත සමාජීකටස් දෙක්කට බෙෙනවා. අරගානට වර්ධනය වුුණ හම කියවා. අනස්ත්‍රව වූ මාර්ගංග ව ආය ව සම්මා ආජිවය කියලා. අන්න ඔය ක්‍රමේට සම්මාධදිිට්ටි සම්මා සංකප සම්මාවාචා සම්මාකම්මන්ත සමාජීව. සම්මාවායාම සම්මා සති කියන හතම ඒගානට වැඩිලා ඒ හත එකතු වෙලා. යම්චිත්ත සමාධයක් හැදනවාද ආංයකට කියනවා මාර්ග සමාධිය කියලා ආෙ මනක් ඒ විදිර වර්ධනයට අපේ ඇතුළ නේද අපේ හිත හත් පැත්තකින් වර්ධනය වෙලා සමාධයක් උපදින් ඩෝනෑ ආංගේ මාර්ග සමාධිය පංචුපාදානස්කන්දේ ඇත්ත තත්ත්ය අපිට අවබෝධ කරවනවා ඇත්ත අවබෝධ දුනනාහම ආය ඒ ඇලෙන්නේ සක දි ටිස් සෙල්ලා මුුදුරුල්ලන විචිච්චාදර වෙනවා. තිය වගේ වටිනම ධර්මතාවයක් තියෙන වෙලාවේ මේ ධර්ම කරුණු කට පාඩන් කරගෙන විතරක්ඉන්නෙද හොඳ නැතංම් අනුන්ගෙන් කපටි විදිහට දුරගත නැමතුක් පත් නොගෙන එක හොඳ ඒකන්ද මම ආරාධනා කරනම අයට අපි බුදුහාන්දුරන්ගේ දරුවයමු. අභිමානවත් දරුවගමු. නේද බුදුරජාණන් වන්සේ දේශනා කරපු විදිහට සසර ජීවිතය ස්වපත් කරන්ට සසර ජීවිතය නිවාගන්්ට කටයුතු කරන පිරිසක් බවට පත්ෙමු. අිමානවත් දැනගෙන ීතත්යමු? සරීරය පිරිසිතු කරමු. ගොහමද පිරිසිුතු කරන්නේ. මේ සරීරය වර්ධනය කරන්න. මම කිසිම අන්න අර දින අධිෂටාන කරගත්ත දවසිදං අද වෙනකං එහම පුළුවන්නිද පරණ වැරදි ලාීට පුලුව. අධිෂ්ඨානයක් ගත්ත දවසිදං අද වෙනකම්මන් මේ සීරය වර්ධනය කරට කිසිම කිසි වැරදක් සිද්ද කරලා. අනිතතායට කිම ගින්නක් දිරන අනන්ගේ දවල් අරගෙනනෑ අපපටිකං කරලන ගුණමක්කං කරනෑ අන්න ඒ අතහැරීමක්. ආගේ අතහැරීම ආරම්භ කරන්න. මුතු දසක්ක නකම් ලාගින් පා. අමුතු කාලයක්ක්නකම් බලාගින් ඩිප ඒ අතාතරටන ද. මේ මොහොත ඉඳලම් අරි ඉ ද හැමෝ රින් ග ්‍රාර්ථනාකන අධිෂ්ටා කරන. මේ ඇතු ඉතා වටිනාම කාරණාවක් තමයි සිද්ධකරී මේවැනි ධර්ම දේශනා මාලාවක ධර්මදේශනාවකට දායකත්තයක් ලබල දීලා. මේ අයගේ දායකත්තේ යටතිේ ධර්ම ස්ත්‍රවන සිද් වෙච් කිසි අම්මහුව කිසි කෙනෙ? මේ බන ඇහිලා මගේ ජීවිතය මන් සකස් කරගන්නවා කියලා ජීවිතය සකස් කරගාතතයාගේ අපාදුකයි නැතිවෙන්නේ. සංසාර ජීතය විදිින්ට තියෙන දු අඩුවෙන වාරයයක් වාර්යක් ගාන ධර්මස්ත්‍රවනය කළ ධර්මය පිළිපඳ වාරයක් වාරයයක් ගාන ධර්ම ත්‍රවන වෙන වාර්යක් වාර්යක් ගානී බනක කියපු මටත් ඒ සදදා දාකත්වය දරු මේ අයටත් තු දවපකාරකර පායතනයටත් ඒ සියලු දෙනාට අතිමහ පිින් මහිමයක් සිද්ධනඉ ිද හැම දෙනාට මේ මහ පින් මහහිමේ හේතු කරගෙන. දු ගවන්කට තුම් නිවනිින් සැසෙන්ට මේ ධර්මදාන මේ පු්න්න කරම හේතුවේවා කර ප්‍රාථනා කර. ආකා සට්ටා චබුම්මට්ටා දේවානාග මහිද්දිිකා පුඥන්තගන් මෝදිිත්වා චරං රක්ක තුසා සනං චරං රක්කං තුදේ සනං චිරංරක්කං තුමං පරතිී හොදැ පින්නත්නේ අද මේ ධර්මදේශනාව නිවන් මග හත්තනි ධර්මදේශනාවේ දායකත්ය ලබවේ MD ගුණුරත් මහතා ඇතුළු පවුලේ සැම ධර්මදේශනාසි දුකිරීමෙන් අත්තුූ පින බදුසන රකෙන සිදු දෙවන් ලබේවා ගෞතු බුද්ධසාසනයේම ධර්ම බෝදේ ලබාගනින් පිණස මේ පින ප සැමට ධර්මි ධර්මයක් පේවා පරලෝ සැපත් මැගලින් දිසානායක ඇග කියයාන සිල්වා පීට පෙර රොමණ ස්පු හාමි දෙමවපියන්ට හා නිසාන්ත බණ්ඩාර වසන්තයන තරම මහතුන්ට මේ පින් අනුමෝදන් වේවා ජීවිත සපවත්වේවා. පින්කට සවාග ප ේගේ ාතන්ට සරග පල පරත් ව සල ා ද ප න්සේ පන ස්වාමන් වන්සේ ද ෝබි වන්ස න ුල චිත ස්වාමන් වහන්ස ප වාම න්සල ප අන ෝද ර ර ේින්. ද හ දේ න හන්සේ ෞද්ධ ද හ ති හන්සේ හැද තු ද කියල ාත් කරන සදහන් කළ තින. ඒ හද ේවා ප න ෝදන් වවා හැද ට තු වා කියර ප්‍රාර්ථ. සාධූ සාූ සා එම ධර්මදේශනාව සිදුකළ කුසල බලයෙන් පූජ්ජපාද උඩුදුම්බර කාශ්්‍යප ගෞරවනය ස්වාමීන්ද්‍රණන් වහන්සේට ප්‍රාර්ථනය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වී අමා මහන් නිවනින් සැනසනට හැකි අවල බේවායි අපි සාධනාදදී ප්‍රාර්ථනා කර සිටිමු. සාධූ සාධූ සාධූ. සමින් බෞදධාරූපවාහිනයේ මේ පැයට නියමීත දායකත්ව ධර්ම දේශනාව මෙතකින් අවසන් වනවා ඔබ සැමට සම්මා සම්බුදු සරණයි ගචා ද සර ගචා सन्ध शरणं गच्छ